මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටපු ළමයින්ට දැඩි අසාධාරණ තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. මේ රජයේ සියලු රජයන් මේ රජයේ තරන්නේ සියලු රජයන් වල සහ මේ නිලධාරීන්ගේ පරිපාලන දුර්වලතාවය මත විශේෂයෙන්ම මේ 2022 විභාගයට පෙනී හිටපු ළමයි සහ ඊට 2021 2024 කාල තුල කොරෝනා ව්‍යසනය තුලදී බැටකාපු ළමයිනුත් දෙවන වර තුන්වන වර මේ විභාගයට 2022 පෙනී හිටියා. එතකොට මේ විභාගයෙන් පෙනී ඉඳලා ඊට පස්සේ 2022 විභාගයට නැවත ප්‍රතිඵල එනවා. 2022 අගෝස්තු 28 වෙනි දින විභාගේ ලකුණු ඇවිල්ලා ඉවර වෙලා මේ ළමයින්ට හරි ලස්සන දෙයක් කරන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 2022 පෙබරවාරි 5 වෙනි දවසේ විභාගේ ලැහැත්ති වෙලා තියෙනවා කියලා මේ ළමයින්ට මේ නිලධාරීන් කියනවා. ඒ වෙනකොට ඊට කලින් ලංකාවේ විභාග කොමසාරිස් LMD ධර්මසේන මහත්තයා මාධ්‍ය හමුවකදී සහභාගී වෙලා කියනවා 2022 උසස් පෙළ විභාගයේ පවත්වන්නේ 2023 කියලා. එතකොට මේ ළමයි සූදානම් වෙන්නේ 2023ට විභාගය. එතකොට මේක 2022 දෙසැම්බර් 5 වෙනිදාට ගත්ත හේතුව මොකද්ද? විශේෂයෙන්ම මේ වෙනකොට මේ කාල සීමාව තුළ මේ ළමයින්ට විභාගයට මුහුණ දෙන්න දින 98කවත් කාලයක් ලැබිලා නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තෝ 2018 විභාගය ඉඳලා අපි බලමු කොච්චර කාලයක් ලැබිලා තියෙනවද කියලා. බැලුවොත් ඕගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් 2018 විභාගයේ පැවැත් වූ දිනය 2018 8යි 6 වෙනි දින, නිල ප්‍රතිඵල නිකුත් වූ දිනය 2018 12යි 9 දින, ප්‍රතිඵල නිකුත් වීමට ගත වූ කාලය දින 145යි. එතකොට 2000 අයි ඊළඟ වාර විභාගයේ පැවැත්වෙන්නේ 2019 8යි 5 වෙනි දින. එතකොට දින 219ක් තියෙනවා. ඒ වගේ 2019 විභාගෙට දින 290ක් තියෙනවා. 2020 විභාගෙට දින 278ක් තියෙනවා. නමුත් 2021 මේවර සූදානම් වෙච්ච ළමයින්ට 2022 ළමයින්ට එතකොට පෙනී හිටි ළමයින්ට 2021 ළමයින්ට තියෙන දින 98ක කාලයක්. එතකොට මේ රජයෙන් සහ මේ නිලධාරීන් මේ ළමයින්ගේ තියෙන අනාගතය ගැන ගන්න තීරණය මොකද්ද වග කියන්නේ? එතකොට මේගොල්ලෝ හරියට නිසියාකාර තීන්දුවක් තීරණයක්වත් ගන්න නැතුවද මේ දේවල් කරන්නේ? විශේෂයෙන්ම අපි මේ දින 98 කාලයේ පෙබරවාරි මාසයේ හෝ ඊට පසු මාසයකට ලබා දෙන්න කියලා තමයි විශේෂයෙන්ම ඉල්ලන්නේ. විශේෂයෙන්ම මේකට ඉල්ලන හේතුව තමයි මේ ළමයින්ට කොරෝනා වදුරින් බැට ගන්න වුණා, මේ ළමයින්ට මේ තෙල් ප්‍රශ්නය නිසා පෝලිං වල ඉන්න වුණා, විදුහල්පතිවරු එතකොට ගුරුවරු සූම් ක්ලාස් මග අරපු කාලයක් තිබ්බා. එතකොට එතන ප්‍රායෝගික ක්‍රියාකාරකම් උන්නේ මේ ළමයින්ට. එතකොට විශේෂයෙන්ම මේ ළමයින්ට පාසල තුලට ගමන් කරගන්න තියෙන කාල සීමා වැඩි වුණා. ඊට පස්සේ දෙවන වර සහ තුන්වන වරට පෙනී ඉන්න ළමයි සමහර විට මේ තියෙන ආර්ථික අර්බුදය හමුවේ ඔවුන් කෙටි කාලීන රැකියාවක නිරත වෙමින් තමයි විභාගවලට යන්නේ. එතකොට දැන් මේ ළමයිට අර කාලය තුල වියදම් කරලා මේ ආර්ථික ආය කඩාවැටිච්ච නිසා දැන් සාමාන්‍ය ඉස්සර අපිට උපරිම රුපියල් 600යි 1000යි අතර පන්තියකට ගියේ. දැන් මේ වෙනකොට එක පන්තියකට සාමාන්‍ය මාසික පන්ති ගාස්තු රුපියල් 2000යි. එතකොට මේ ළමයි සල්ලි හොයාගන්න ඕනේ රුපියල් 2000ව 3ක්. එතකොට 2000ව 3ක් හොයාගෙන ඉවරලා රුපියල් 6000ක් එතන. ඊට පස්සේ අමතර ටියුට් ක්ලාස් එකට යනකොට රුපියල් 1500 2000 අතර තව මේකට එකතු වෙනවා. එතකොට මේ දේවල් ටික මේ ළමයි හොයාගෙන ගිහිල්ලා දෙවන වර සහ තුන්වෙනි වර කරන ළමයි මේ තමන් හොයාගෙන ගිහිල්ලා කරනවා. කරලා ඇවිල්ලා රෑට පාඩම් කරන්න. රෑට පාඩම් කරන්න ආවම මේ ළමයින්ට පාඩම් කරන්න විදුලිය නැහැ. එතකොට මේක මේ ළමයින්ගේ වරද්දක්ද? මේ දින 98ක කාලය තුලින් බැලුවොත් මේ ළමයින්ට දින 40ක්වත් හරියට තමන්ගේ අධ්‍යයනය කටයුතු කරගන්න සිද්ධ වෙලා නැහැ. එතකොට මේ ළමයි වෙනුවෙන් මේ ළමයින්ගේ අයිතීන් ඉල්ලලා ජනාධිපති කොමිසන් වලට, ජනාධිපති නිලධාරීන්ට, ලේකම් කාර්යාලයට කතා කරනකොට ඒ නිලධාරීන් හරියට කියන්නේ හරි අමුතු කතාවල්. මම මේ හඬපටයක් තියෙන මේ ළමයි කතා කරපු මට මේ ළමයේ කියවපු හඬපටයක් මේ හඬපටේ ඕගලන්ට අහන්න පුළුවන්. අංකල් අපි ගොඩක් විදිහට කිව්වනේ අංකල් ගිය අවුරුද්ද වෙනස් කරා, කොරෝනා ආවා, අපිට කොච්චර ප්‍රශ්න ආවද
ක්ලාස් තිබ්බ. දැන් මේ දවස් ටිකේ විතරයි පේපර්ස් ලියන්න පටන් ගත්තේ. මං ABC අරගෙන මට අවුරුද්දා ජීවිතේ පිටිපස්සට යන්න බෑනේ අංකල්. තව මාස දෙකක් දුන්නොත් මට ඒ තුනක් අරගෙන කොහොම හරි කැම්පස් එකට යන්න පුළුවන්. නැත්නම් මගේ අම්මටයි තාත්තටයි වත්කමක් නැහැ කෝටි ගණන්ක දාසල රට යවන්න. ඔව් එතකොට දැන් මේ ළමයින්ගේ දුක ඔයගොල්ලන්ට තේරෙනවා ඉතින්. දැන් ජනාධිපතිතුමාට දුක කියන්න කිව්වම ජනාධිපතිතුමාට දුක අහන්න බෑ. ඇමතිතුමාට කියන්නේ. ඒතොර ඇමතිතුමා ගාවට ගියාම ලේකම්වරුන් ගාවට ගිහිල්ලා වට වන්දනාව යවනවා මේ ළමයි. ලංකාවේ තියෙන ප්‍රශ්නයක් ජනාධිපතිතුමාට කියලා විසඳ ගන්න බැරි නම් අපි සක්කරගේ පුතා වයිමට කියලා මේවා විසඳ ගන්නද? ඈ? එතකොට මේ දේවල් කරන්න බැරි නම් ඇයි ජනාධිපතිකම් ගන්නෙ? මේ දේවල් ජනාධිපතිතුමා දන්නේ නැහැලු. ජනාධිපතිතුමා දන්නේ නැත්තේ නෑ. ජනාධිපති කෙනෙක් වෙන්නේ මේ රටේ සියලු ඡන්ද හිමි සර්වජන ඡන්ද හිමි පුරවැසියන්ගේ බහුතර කැමැත්තෙන්. එතකොට ඡන්දය නොදුන්නු දොන්නු සියලු දෙනාගේම ජනාධිපති ජනාධිපති සියලුම පුරවැසියන්ට වග කියන්න ඕනේ. එතකොට මේ රටේ 80000ක් ලක්ෂයක් විතර වෙච්ච ළමයින්ගේ ප්‍රශ්නය. එතකොට මේක ජනාධිපතිතුමා දන්නේ නැති වෙන්නේ ජනාධිපතිතුමා බවෙද්ද? අධ්‍යාපන ඇමතිතුමාට මේක ගිහාම අධ්‍යාපන ඇමතිතුමා බෝලේ පාස් කරන්නේ ඇමතිතුමාලා බබ්බුද? ලේකම්වරුන්ට මේක දුන්නාම මේක බෝලේ පාස් කරන්නේ මේගොල්ලෝ කිරිබොන බබාලද? එතකොට ඒ එහෙම තත්වයකදී මේ අමාත්‍යංශ පාලනය කරන්නේ. එතකොට මේ ළමයින්ට අසාධාරණයක් කරන්න එපා. මේ අසාධාරණයක් කරලා මේ ළමයින්ගේ අනාගතය විනාශ කරන්න එපා. මොකද මේ ළමයින්ට තව විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ ළමයින්ට අනිවාර්යෙන් මේවර කැම්පස් එකට ගන්න ළමයි ප්‍රමාණය ගන්න ප්‍රමාණයට වැඩිය 2000ක් වැඩි කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන්. රජය බෑ කියනවා නම් අපි ඒක වෙන්නනවා. මොකද මේ රටේ තියෙන දූෂණය නාස්තිය වංචාව නිසා මේ විශ්වවිද්‍යාල පද්ධතියම කඩාවැටෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මහපොළ ශිෂ්‍යාධාර මගින් ළමයින්ට ගෙවන්න සල්ලි නැහැ කියනවානේ. එතකොට අවුරුදු 5ට අමතරව තව විශ්වවිද්‍යාලේ ෆේල් වෙවි ඉන්න ළමයි ඉන්නවා. ඔය එක එක ක්‍රියාකාරකම් නිසා විශ්වවිද්‍යාල තුල ඒ ළමයි 1000කට 2000කට අතර ප්‍රමාණයකට මහපොළ ගෙවනවා. එතකොට ඒ ළමයි අර තව පිටිපස්සෙන් ඉන්න නංගිල මල්ලිලට ගන්න තියෙන හොස්ටල් පහසුකම් ටික ඒ ළමයි ගන්නවා. එතකොට ඒ 18 2000ට විශ්වවිද්‍යාලයෙන් සහ රජයෙන් ලබා දෙන ප්‍රතිපාදන අයින් කරලා මේ අලුතෙන් ගන්න ළමයින්ට ළමයි 2000කට විතර දුන්නොත් මේ ඒ හොස්ටල් පහසුකම් මහපොළ පහසුකම් ඒ අර මේ අවුරුදු 5න් පස්සේ ඉන්න කට්ටියට කපලා ඒගොල්ලන්ට පුජ්ජලිකව කරගන්න කියලා. එතකොට මේ ළමයි වැඩිපුර ලංකාවේ විශ්වවිද්‍යාලවලට ළමයි ගන්න පුළුවන්. අනිත් එක මේ දේශපාලනයේ ඉන්න මිනිස්සු විශ්වවිද්‍යාල පද්ධතියට වැඩිපුර ළමයි එනවට කැමති නැහැ. ඇත්තම කතාව. ළමයි මේ උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා ළමයි විශ්වවිද්‍යාල වරන් ලැබලා ළමයි බුද්ධිමත් වෙනවට මේ දේශපාලනය කැමති නැහැ. මොකද නූගත් දේශපාලනයට හැමදාම වැජ වෙන්න පුළුවන් නූගත් පිරිසක් හිටියොත් විතරයි. මේ විශ්වවිද්‍යාල පද්ධතියට ගන්න ළමයි ප්‍රමාණය වැඩි කරන්නත් ඕනේ. මේ ළමයින්ට අනිවාර්යෙන් මේ කොරෝනා වදුර ඊට පස්සේ මේ 2022 වර්ෂයේ විභාගය ලියන ළමයි ඒගොල්ලන්ට තෙල් වලින් බැට ගන්න උනා, ගෑස් වලින් බැට ගන්න උනා, විදුලියෙන් බැට ගන්න උනා මේ රජයේ තියෙන අඩුපාඩු සහ දුර්වලතාවය නිසා අනිවාර්යෙන් මේ ළමයින්ට විශ්වවිද්‍යාලයට ගන්න ළමයි ප්‍රමාණයත් වැඩි කරලා ළමයි 2000කට වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමට අමතරව වැඩි පිරිසක් ගන්න කියලා ඉල්ලා සිටිනවා. මේ දේ රජය කරේ නැත්නම් අමාත්‍යාංශය කරේ නැත්නම් අපි මේ දරුවොත් එකතු වෙලා කරන්න පුළුවන් උපරිම සටනක් කරනවා කියලා කියන්න ලෑස්ති. ඒ සටනට මුහුණ දෙන්න ජනාධිපතිතුමාත් අමාත්‍යාංශ ලේකම්වරුත් ඇමතිතුමාත් සියලු දෙනාම සූදානම් ඉන්න කියලා කියා සිටිනවා. News reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.